නාගරික සංවර්ධන උද්‍යානය මේක මම පැහැදිලි කරන්නම් මේක යන නිසා මම පැහැදිලි කරන්නම් මේක මේ නුවර තියෙන මහා නුවර නගර සභාවට අයිති කාපාකිකි රත වාහන අංගනේ උඩබතා තට්ටු මේක නිකන් තියෙන්නේ දැන් මෙතන අපි නාගරික උද්‍යානයක් අපි හදනවා මහා ජනතාවට ඇවිල්ලා අවශ්‍ය ආහාර පාන විදේශිකයන්ට අවශ්‍ය ආහාර පාන සාම්ප්‍රදායික අපේ නිෂ්පාදන අලෙවි කරන ස්ථානයක් බවට පත් කරන්න. ඉතින් මේක ඉදිකිරීම කටයුතු දැන් අපි ආරම්භ කළා තියෙනවා. මේක තාම ලොකු ව්‍යාපෘතියක් අපි අමාත්‍යංශයෙන් කරන මේකේ එලිමහන් වේදිකාවක් පවා අපි නිර්මාණය කරනවා. ඕනම කෙනෙකුට මෙතන ඇවිල්ලා තමන්ගේ අදහසක් නාට්‍යයක් ප්‍රසංගයක් ඕන දෙයක් පවත්වන්න පුළුවන් විදිහට ඉතාම නවීන විදිහට යන මේක හැබැයි තව මාස 3කින් අපිට නිම කරන්න පුළුවන් වෙයි. දැවන්ත නිර්මාණයක් ලක්ෂ 50ක් දැන් මේ වෙනකොටත් ක්‍රියාත්මකද? ක්‍රියාත්මකයි. 150කට වඩා එහා ගීපු වැඩ අවසන් කිරීමක් සිද්ධ කළ දෙන මේ තමයි දකින්නේ අර මේ ඕපන් මේ විවෘත වේදිකාව මේකෙන් හදතාවට ඇවිල්ලා විවේකීව ගත කරලා තමන්ගේ විශේෂම කුඩා දරුවන්ට අපි කොටසක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මේ වගේ ජල පද්ධතියක් අපි යොදලා තියෙනවා. අර එදිනෙදා කට විලඳ ව්‍යාපාර සාම්ප්‍රදායික නිෂ්පාදනවල සඳහා තමයි අර අපි අර පෙනෙන දේවල් අපි වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේක අපි මහනුවරේ ලොකු අලංකාරයක් ඒ අර විවේචීව ගත කරන්න අපිට නුවර එහෙම තැන් නැහැ. මේක තමයි ප්‍රධානම ස්ථානයක් බවට පත් වෙන්නේ අපේ දරුවන්ට සහ අනාගත පරපුරට. ඒ නිසා මේ පිළිබඳව අපි සියලු දෙනා අවධානයෙන් ඉන්න ඕනේ කියන එක කියන මොකද මෙතන ගොඩක් අය වෙන වෙන යෝජනා කරා. නමුත් ගොඩනැගිලි හදන එක විතරක් නෙවෙයි මහා ජනතාවගිට සූසේ කාලය ගත කරන එක තමයි මෙතනින් අපි අදහස් කරේ මේ භූමිය. අර බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි පහුගිය කාලෙදී මේ දැන් දළදා වහන්සේගේ පූජාව පැවැත්වෙන්නේ එක්ක සවස් කාලේ. දැන් ඒ වෙලාවට කලින් සමහර වෙලාවට යන ඒ ප්‍රදේශයට එතකොට ගත කරන තැනක් ඉතින් ඒ දෙයට හොඳ පිළිමක් විදිහට තමයි මේ කටයුතු නිර්මාණය වෙලා තියෙන්නේ.